රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සුභපාතී සැලැස්මක් රජයට ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රල් මහතා අද මාධ්‍ය හමුවකදී කියා සිටියා. ඔහු පෙන්වා දුන්නේ ණය ආපසු ගෙවීමේ කිසිදු අපහසුතාවයක් රජයට නොමැති බවයි. කොච්චර මොනවා වුණත් තව ඊළඟ අවුරුදු දෙක තුලදී අපි යන්න අවශ්‍ය නැහැ ඉන්ටර්නැෂනල් සොවරින් බොන්ඩ්ස් වලට. ඒ නිසා අපි අලුත් දේවල් දැන් හොයනවා. අපි ස්වොප්ස් ගැන දැන් කතා කරනවා විවිධ රටවල් එක්ක. අපි තව තවත් ඉන්ස්ට්‍රුමන්ට්ස් හරි ගස්සකට යනවා. ඉතින් අපි ළඟදී ට්‍රෙෂරි බිල්ස් ට්‍රෙෂරි බොන්ඩ්ස් වලට ඉන්වෙස්ට් කරන අයට එක්ස්චේන්ජ් රේට් එකේ අපි ගරන්ටි එකක් දෙනවායි කියලා ස්වොප් එකක් එතරම් දීලා තිබුණා. ඇයි ඒක කෙරුවේ? ඒක කෙරුවේ තේන අවිනිශ්චිත භාවය නැති කළ දෙමි. අලුතෙන් පනතක් ගේනවා. මම හිතන්නේ හෙට අනිද්දා වෙනකොට ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරાવી පෝට් සිටි එක පිළිබඳ. අපි ගෙනල්ලා එතනට ඉන්වෙස්ට්මන්ට්ස් ගේන විදිහට කටයුතු කරගෙන යනවා. අලුතෙන් ටයර් ෆැක්ටරි එකක් හම්බන්තොට ඉන්ඩස්ට්‍රියල් සෝන් එකේ කරනවා. වෝක්ස්වැගන් ෆැක්ටරි වගේ නෙමෙයි. දැක්කනේ. ඉතින් ඒවා ක්‍රෙඩිබල් ඉන්වෙස්ට්මන්ට්ස් මේ රටට එන ඒවා. ඊට අමතරව චයිනීස් ගවර්න්මන්ට් එක දැනටමත් කියලා තිනවා පෝට් සිටි එකේ 1 බිලියන් ඩොලර්ස් ඒගොල්ලෝ කමිට් කරනවා කියලා. ඉතින් ඒ වගේ අපි කරගෙන යන්නේ as a alternative to loans. අපි හැමදාම ලෝන්ස් අරගෙන 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 විතරක් එක කරන්න බෑ. අපි කියන්නේ අපිට දැන් කලබලයක් නැහැ. අපිට අවශ්‍ය වෙන මුදල් අතේ තියෙනවා. අපිට මේ හෙට ගෙවා ගන්න බැරි තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. අපිට ඉතාමත්ම කම්ෆර්ටබ්ලි හැම එකක්ම ගෙවා ගන්න පුළුවන්.